මේ සුන්දර කිඳෙල් පිටිය. කිඳෙල් පිටිය දෙල් කොස් හොඳට වැවෙන සස්ත්‍රීක ප්‍රදේශයක්. නමුත් මේ කිඳෙල් පිටිය මිල්ලෑව මුදලට යට වුණු මනුස්සකම මේ කතාව බොහෝ දෙනෙක් දන්න කතාවක්. නමුත් නොදන්න කරුණු බොහෝමයක් ඇති. ඒ නිසාම අපි මිල්ලෑව කිඳෙල් පිටියට ආවා මේ කතාව ඔබට කියන්න. මානෙලුත් ඒ වගේම තිලකරත්න මහත්මාත් කිරි කපලා තියෙන මේ වත්තේ ඔය කියන සිදුවීම සිදු වෙලා තියෙන මේ වත්තට එපිටින් අදාළ පොලිස් නිලධාරියාගේ වත්ත පිහිටලා තිබෙන්නේ මේ වත්තට පිටුපසින්. මානෙල්ගේත් ඒ වගේම තිලකරත්නගේත් ප්‍රධාන රැකියාව උනේ ජීවනෝපාය උනේ කිරි කැපීමේ රස්සාව. මේ විදිහට 2013 දී මානෙලුත් තිලකරත්නත් එනවා මේ වත්තේ කිරි කපන්න. එනකොට තමයි දකින්නේ එහා වත්තේ වවුල්ලු විසින් කාදමලා තියෙන සරුවට වැඩුණු මේ කොස් ගහ. මේ කොස් ගහේ ගෙඩි සේරම වවුලන් විසින් කාදමලා බිම වැටිලා. ඉතින් ඒ හින්දා තමයි ඕන් තීරණය කරන්නේ කොස් ගෙඩියක් කඩා ගන්න. මේ බඩගින්නට සොරකම සොරකමට අනුබල දීම නීතිය හැටියට වරදක්. නමුත් අපි දුටුවා පහුගිය කාල සීමාව තුලදී 2018 වර්ෂයේ හොරණ මේදංකර විද්‍යාලයේ තීන්ත ගෑමට රුපියල් 800ක් හොයාගන්න බැරිව දැරියක් විසින් නිවස ආසන්නේ වත්තකින් පොල් ගෙඩි 8ක් හොරා ගන්නවා. මේ හොරණින් වාර්තාවන්. ඒ වගේම අපි දැක්කා අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමේ අඹගෙඩි 19ක් සොරා ගන්න සිදුවීමක්. ඒ වගේම හොරණ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා 2013 වර්ෂයේ කොස් ගෙඩි 2ක් හොරා ගැනීමේ සිදුවීමක්. ඒ හොරණ මිල්ලෑව කිඳෙල් පිටිය ප්‍රදේශයේ ඉතිහාසයේ ඕනතරම් සිදුවීම් වෙන්න පුළුවන්. නමුත් මේ වගේ සුළු වැරදි වලටත් නීතියේ පිළිසරණ පැතු පුද්ගලයන් සිටිනවා. ඉතින් ඇත්තටම මේ මිල්ලෑව කිඳෙල් පිටිය ප්‍රදේශයේ ඉන්ද්‍රසිරි තිලකරත්න මහත්මයාත් ඒ වගේම මානෙල් මහත්මියත් මේ කොස් කිඩි දෙක සොරකම් කිරීමේ වරදට ඔවුන් හසු වුණා. ඉතින් මේ ගැනයි අද අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි අද දවසේ මානෙල් මහත්මියව අපි හොයාගෙන යමු. අපි මාල්නියක්ව හොයාගත්තා උඩුව හන්දියට ඇවිල්ලා ගම්වාසීන් කාගෙන් හරි විස්තර ටිකක් අහගෙන ඇයව කොහොම හරි හොයාගන්න අපිට පුළුවන්කමක් තිබුණා. මාල්නියක් අපි පොඩ්ඩ එළියට ඇවිල්ලා කතා කරමු කවන්නේ. හරි මේ කතාව කියන්න අද අපිත් එක්ක එකතු වෙන්නේ මේ කතාවට කතා බහට ලක්ුණු මේ කතා නායිකාව මේ සඳහා සිද්ධියට මුණ දුන්න ඔබ මානෙල් ගුණසේකර. මානෙල් ගුණසේකර මේ කතාව අපිත් එක්ක කියන්න රටටම කියන්න ඔබ එකඟයිනේ? කමක් නැහැ ඉතින්. නැවත වතාවක් දිලට දෙන ගන්න ඕනේ. අපි මේ කතාව මුලින්දම ඇයගෙන් අහලා දැනගනිමු. 2013 වර්ෂයේ තමයි මේ කතාව මුළු රටක් දැනගන්නේ. මේ වගේ සිදුවීමක් කොස් ගෙඩි දෙකක් නිසා උසාවිය යන අධිකරණයට යන සිදුවුණු සිදුවීම. අක්කේ මේකේ මුල මැද අග අපි හරියටම දන්නේ නැහැ. අපිට මුළු විස්තරයම කියමුකෝ. මේ විලාවේ මම මගේ මහත්තයාගේ අයියත් එක්ක කිරි කට්ටියක් කැපුවා. එතන තිබුණා ලොකු කොස් ගස් කීපයක්ම තිබුණා. ගොඩාක් බිම වැටිලා වැටිලා තිබුණේ ඉතින්. අපි ඉතින් අර යන ගමන් ගෙදරට ගන්න කියලා කොස් ගෙඩියක් කැඩුවා ඒකින්. එකක් කැඩුවා කුණු වෙලා ඊපස් තව එකක් කැඩුවා ඒකත් බාගිර වගේ කුණු වෙලා. ඒ වුණාට ඉතින් මේ අපි තාගත රයි යනවා ඉතින් ගෙදර ගන්න කියලා. يعني මේ ප්‍රදේශය හරි සස්රිකයි. කොස් පොලොස් කියන එකෙන් අඩුවක් නැහැ කොහොමත්ම. ඒව කවුරුත් ගණන් ගන්න දේවලුත් නෙමෙයි ඉතින්. ඔය ඒ අයිතිකාරයම ඒ ගැන හිතුවා මිසක්. නමුත් අපි කලේ වැරද්දා කියලා අපි පිළිගත්තා. ඒ වෙලාවේ මහත්තයා එතෙන්ට ඇවිල්ලා පොලිසිය ගෙන්නවලා අයියවයි මමයි පොලිසියට අරගෙන ගියා. ඒ වෙනකොට මේ ගෙදර කවුරුත් මේ වත්තේ කවුරු හරි හිටියද? කවුරුත්ම හිටියේ නැහැ. එතන ගහලා තිබිලා තියෙනවා මම දැක්කේ නැහැ අනිත් පැත්තේ මේ ඇතුළේම තහනම් කියලා. අපි ඇතුල් වුණයි නෙමෙයි මෙහෙම අයිනෙමයි තිබුණේ. අපි ගෙඩි කපන වැටිය අයිනෙමයි තිබුණේ. ඒතර පත්තර ගිහින් කැඩුවේ නැහැ. අපේ පැත්තේ ඉඳලා තමයි අපි මං කිරි කපන වත්තේ පැත්තේ ඉඳලා තමයි කොස් ගෙඩිය කැඩුවේ. මේ ලීයකින් ගෙනලා.
ඉතින් ඊට පස්සේ මේ මහත්තයා ආවා ඇවිල්ලා මේ පැත්තේ තිබිච්ච කොස් ගෙඩිය අරන් ඒ මහත්තයාගේ පැත්තට අරගෙන ගියා. ඒ වත්තරම අරගෙන ගියා. පොලිසියෙන් එනකොටත් ඒ වත්තේ තමයි පොකොස් ගෙඩි දෙක තිබුණේ. ඕමනා වුණා නම් අපි කපටිකමක් වංචාවක් කළා නම් අපිට කියන්නේ අපි කැඩුවේ නෑ ඔය ඒ වත්තේනේ තියෙන්නේ පොලිසිය මර්ජනයකට එනකොට ඒ මහත්තුරු දන්නවනේ. දැන් මම හොරා නම් මගේ ළඟ හොරබඩු තියෙන්නට. එහෙම තිබුණේ නෑ. ඒක තිබුණේ යාගේ වත්තේ. අන්තිමට එයයි ඇවිල්ලා පොලුත් කඩවලා ඒ පොලුත් අපි හොරකම් කරලා කඩවලයි කියලා කියලා පොලිසිය පැමිණිල්ලක් දැම්. පැමිණිල්ලක් දාලා එදා දවස් අපි එක්කගෙන ගියා මුර්ගහනේ පොලිසියට. ඒ ඇඳුම් පිටීම තමයි මමයි ඒ දෙන්නම ගියේ. එදා එළි වෙනකම් අපිට පොලිසිය ඉන්න උනා. අපිට ඇප දුන්නේ නැහැ. ඔව්. එදා අපිට ඇප දුන්නේ නැහැ. පහුවදා තමයි අපිට ඇප දුන්නේ. කොහොම හරි අපි කොයිදින් මහත්තයා මේකට සාධාරණ මුදලක් අපෙන් අරගන්න කමන්නේ අපි වැරද්ද කළා. මෙහෙමයි කියලා ඒ පාර බෑම කිව්වා. උසාවි දාන්නම ඕන කිව්වා. කොස් ගෙඩි කීයක් කර කැඩුවද? දෙකයි. දෙකයි. නරක් වෙච්ච ගෙඩියයි සාමාන්‍ය හොඳ ගෙඩියයි. මේ පොලිසිය ලොකු මහත්තයෙක්ද? එහෙම තමයි අපි දාන තරමට යනවා. පොලිස් අධිකාරීවරයෙක් කියලා කියන කියලා තමයි කියන්නේ පත්තරවල එහෙම ගියා එහෙමයි කියලා. දැන් මේ අධිකාරීවරයා යයි කියන මහත්මයාගේ වත්තේ කොස්ගස් බොහෝ ප්‍රමාණයක් තියෙනවද? තිබුණා. මට මතක නැහැ. අපි හිටපු පැත්තට ගස් දෙක තුනක් වගේ තිබුණා. දැන් ඉන්න මේ ස්ථානෙත් කොස්ගස් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ කුඩා උඩුව මිල්ලෑ ප්‍රදේශය. ඇවිල්ලා බලන්න පුළුවන් ඕන කෙනෙකුට මේ ප්‍රදේශයේ සරුසාර ප්‍රදේශයක් කොස්මයි තනි කර තියෙන්නේ. ඉතින් මේ මහත්යගේ වත්තේ ගස් කීපයක් තියෙන්නේ තිබුණා. ඔව්. බිම වැටිලා තිබුණේ. බිම වැටිලා හොඳටම තිබුණා. මොන ගෙඩි දෙකක්ද මේ? මොන ගෙඩි දෙකක්ද කියලා මගේ කර්ම වේලාවට මම හිතේ මේ දේ සිද්ධ වුණේ. මරකද වැලද? වැල. 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 වැල ගෙඩි දෙකකටනේ. ඔව්. වැල කියන්නේ උසාවියර ගෙනිච්චර පස්සේ ඉතින් කුණු වේලාර නඩු ගන්නවා වගේ. දැන් ඊට පස්සේ මේ මහත්ය මොනවද ඔයගොල්ලන්ට කිව්වේ? ඒවනම් කියන්න බෑ ඉතින්. නෑ මොනවද කිව්වද? කුණුහරු කියලා බෑන්නා ඉතින්. මං ඉතින් වත්ත ඇතුළට ගිහිල්ලා මහත්තයා මෙහෙමයි අනේ ඕක ගණන් ගන්න එපා. මේ මොනවාරි පාඩුව සිද්ධ වුණා නම් අපි ගන්න මුදලක් කමක් නෑ කියලා. ඊට පස්සේ මට කුණුහරු කියලා බෑන්න ඵලයන් කියලා වත්තෙන් එළියට. මහත්තයා මේ වෙලාවට බීමත් හිටියද? නෑ 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 නෑ. එහෙම හොඳ සීයෙන් හිටියේ. වැඩ කරන කට්ටියක් දෙතුන් දෙනෙක් ඇවිල්ලා හිටියා මහත්තයාත් එක්කලා. ඔයගොල්ලෝ වැටපැල්ල ගියේ නෑ? ඒ වැටපැල්ල ගියේ මහත්තයා අර අපිට අර පොලිසිය යනවා රේ මෙහි කිව්වට පස්සම වැටපල්ල ගිහින් මම මහත්තයර කිවි මහත් සාමාන්‍ය ප්‍රශ්නයක් වුණාම ඉතින් අපි සාමකාමී විසඳ ගන්න මිසක් ඕකට හොරකමක් කියලා ඉතින් නීතිය නම් ඉතින් ඇත්ත හොරකම. දැන් මේ සමාජයේ අපේ මේ අතරේ හොරකමක් කියලා කවුරුත් පිළිගන්නේ නැහැ ඉතින්. මේ ප්‍රදේශයේ ඇත්තටම ඕනතරම් කොස් තියෙනවා. ඕනතරම් කොසුත් තියෙනවා. ඕන කෙනෙකුට කඩන් කෑවට කවුරුත් මුකුත් කියන්නේත් නැහැ. ඔබත් එක තව කවුද ඉන්නේ ඔබේ අයියාද? මස්සිනා. මස්සිනා. ඔව්. මහත්තයාගේ අයියා. මහත්තයාගේ අයියා. ඔව්. මෙයත් කිරි කපන්න ඇවිල්ලා ඉතින් එයාත් මාට උදව්වට කිරි කපන්න එන්නේ. අපි දෙන්නත් එක තමයි කිරි කැපුවේ. දැන් එදා දිනේ මතකද හරියටම? මට දිනේ නම් මතක නෑ. 2013 වගේ තමයි මතක මට. දැන් පොලිසියට එක ගන්නේ හවස කීයට විතර වගේ? එහෙමම ඉවලෙම සාමාන්‍ය දවල් 12 විතර වෙනකොට එක ගිනියා. එතන ස්ථාන අධිපතිවරයා ආවද? ඔව් එතුමා හිටියා. මෙතෙන්ට මේ ස්ථානයට ආවේ නෑ පොලිසිය එතුමා හිටියා. එතකොට එතෙන්ට ආවේ අත්අඩංගුවට ගන්න ජිප් එක ආවද? ඔව් ජිප් එක ආවා. ඒ කොස්කෙඩි දෙක අරන් යන ජිප් එක ආව. ඔව් අනිවාර්යෙන් ජිප් එක ආව. ජිප් එකේ තමයි අපි එක්කගෙන ගියේ. අයියාගේ ට්‍රේවිල් එක තිබුණා. ඒ ට්‍රේවිල් එකත් පොලිසිය එක්කෙනෙක්මයි පොලිසියට අරන් ගියේ. තීරෝද රත්යත් අරගෙන මාවයි අයියවයිත් අරගෙන කොස්කෙඩි දෙකත් අරගෙන තමයි පොලිසියට අරන් ගියේ. කොස්කෙඩි දෙක රත්තරන් වලින් හදලා තිබුණා. ඔහොම තමයි ඉතින් අපි වගේ අයට තියෙන සැලකිල්ල. දැන් ඊට පස්සේ පොලිසියට අරන් යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පොලිසිය ඉතින් ඇත්තටම කියනවා නම් පොලිසිය මහතුරුත් ඉතින් ගොඩක් දුක් වුණා. ඉතින් මේක ෆයිල් කරන්න තරම් කේස් එකක් නෙමෙයි කියන මට්ටමේ ඇත්තටම හිටියා. නමුත් ඒගොල්ලන්ට තිබිච්ච බලපෑම මං හිතන විදියට නැත්තම් මේක සමත මණ්ඩලයකට වගේ දාලා මොකක් හරි කරන්න පුළුවන් දෙයක් නේ. උසාවියට අදගෙන යන තිබුච්ච දෙයක් නෙවෙයිනේ. ඉතින් ඒගොල්ලෝ නඩු දැම්මා. ඔබ අරන් ගියපු පහුවදාම උසාවියට දාන එදාම නෙමෙයි ඊට පහුවදා. එදා රෑ එළි වෙනකන් අපි උසාවියේ පොලිසිය. පොලිසිය. ඔව්. රෑ එළි වෙනකන් පොලිසිය. මාව කුඩුවර දැම්මේ නෑ. මාට එළියේ වහඩිල බංකුවේ වහඩිලා ඉන්න කිව්වා. අයියව කුඩුවර දාලා එළි වෙනකන් තිබ්බා. එළි වෙනකන් තිබ්බා. බහුවදා මට මතකෙටි නිවාඩු දවසක්. ඊට පස්සේ මහේස්ත්‍රාතුමා නැති හරි මගේ වෙනම ගෙදරකට එක්කගෙන ගිහිල්ලා තමයි අපිට ඇප දුන්නේ. එදා මේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙක් ඉන්නේ. ඔව් ඔව් ඔව්. එහෙම තමයි උනේ. දැන් ගෞරවනීය අධිකරණය මොකද්ද කිව්වේ? අධිකරණයෙන් ඇත්තටම එතුමත් ඉඳන් කිව්වේ කොහොමත් දැන් අපි පිළි අරගෙන තියෙන්නේ. එතකොට මේක හොරකමක්. ඉතින් හොරකමක් හින්දා
අපිට රුපියල් 400ක් ගෙවන්න කිව්වා අර මහත්තයාට. ගෙවලා යන්න කිව්වා අපිට තරේ අවවාද කළා මහේස්ත්‍රාත්තුමා අපේ වතු වල තෝන් තරම් මේ වගේ දේවල් තියෙනවා. මේ අනුන්ගෙන් ඉල්ල ගන්න එහෙම යන්න එපා වතු වලට පනින්න කියලා අපිට අවවාද කළා ඉතින්. රුපියල් 400යි. රුපියල් 400ක් අපි දෙන්නගෙම. 200 200. එතනින් පස්සේ ඉවර වුණා ඉතින්. කතන්දරේ ඉවර වුණා. කතන්දරේ ඉවර වුණා. හැබැයි මේ කතාව පත්තර වලින් ටීවී එකෙන් අපි දකිනවා. ඔව්. ඒ වගේම මේක දේශපාලන වශයෙන්ුත් අපි දැක්කා පහුගිය කාලේදී සමහර මැති ඇමතිවරු අවස්ථාවල කතා කළා. අවස්ථාවලදී කතා කළා මේ කොස්කෙඩි දෙකකට හිරේ දාන්න ඕනේද? තෝරු මෝරු අල්ලන්න නැතු මේ වගේ පිටසක් ගමෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද බඩට? ගම්මුණන් හැමෝම බෙන්න. හැමෝම දොස් කිව්වා. අපි ඒකේ අපේ මේ ගම්වල මිනිස්සු හොඳට කන බොන මිනිස්සුනේ. කෝස් ගෙඩියද පොල් ගෙඩියද දෙන්න නැත්තම් ඕනේ දියා බෙදා හදා එන කන මිනිස්සු මේවා ඉන්නේ. ඔය ඕම කෙනෙක් හම්බුනාමයි අපිට. හම්බුනාම. මේ ප්‍රදේශයේ ඕම කෙනෙක් හම්බුනාම. ඉතින් ඒගොල්ලන්ගේ પરම්පරාගත මිනිස්සුත් මේ ගමේ ඉන්නවනේ. ඒ මිනිස්සුත් දොස් කියනවා. මේ අපේ කෙනෙක්ද කියලා. මේ දෙකලේ. ඒ කියන්නේ ඒ මිනිස්සුත් හොඳට දනට මිනට දෙන ඕනේ කෙනෙකුට දෙන මේ මිනිස්සුනේ. මේ පුද්ගලයා මේ ගමේ නෑ. පුද්ගලයා ඈත ජීවත් වුණාට ඔය පාරම්පරික ඉඩම්නේ. ඔව්. ඒකයි සන්ති. දැන් මේ ඉඩම තියෙනවද? තී ඉඩම තියෙනවා මං හිතේ විකුණලා. විකුණලා. ඔව්. නැවත වතාවක් ඔබ S2 න් දකින්නවද මේ අදාළ නිලධාරියා? ඒ කියන්නේ පොලිස් අධිකාරීවරයා ඔබ දකින්නවද? දැන් නම් මම කලකින් දැකලා නෑ. උසාවියට ආවා. උසාවියට ඇවිල්ලා අපෙන් මුදල් අරගෙන ගියා. රුපියල් 400 ගත්තද? ඔව් ඔව් ඇවිල්ලා ගත්තා. එන්න එපා ඕනේනේ යන්නේ නඩුව දැම්මේ. එතකොට ගරු අධිකරණයට අපහාසයක් කළා වෙනවනේ. 400 නෙමෙයි රුපියල් හරි ගෙනියන්න ඕන. කොස් ගෙඩි දෙකක් ගන්න ඕන. අනිවාර්යෙන් එයාට ඇවිල්ලා ගන්න කිව්වා මේ නඩු බාණ්ඩනේ. බාර ගන්න එපා. ඊට පස්සේ එයාගේ නීතිඥයා ලවා කියෙව්වෝ ගෙන්නලා මේ මොනවාද ඒක අනාත් නිවාසිකට මොකටයි දෙන්න කියලා මට මතකයි ඒ වෙලාවේ කිව්වා. ඉතින් එහෙම දේ තැනකට දෙන්න පුළුවන්ද? කුණු වෙච්ච මේ කොස් ගෙඩියා. අරමස් එයා මොනා කරාද කියලා අපි දන්නේ නැහැ. අරගෙන ගියා හැබැයි. ඉතින් මේවා විහිළු සහගත ව්‍යාපාර. විහිළු සපයනවා කියලා මට කියන්න පුළුවන්. විහිළු සපයනවා මේ රටට මේ මීට වැඩිය වුණ තරම් දේවල් තියෙනවා පොලිසියට හොයන්. ඒ වතෙන් වලටත් ගිහිල්ලා බලපෑම් කරලා තමයි මට පිටින්නේ මේව කරලා ඇත්තේ. අපිට හිතා ගන්න තියෙන ඉතින් මොනතරම් පවර් එකක් තියෙනවද කියලා මේ ඒගොල්ලන්ට. අපි මේ අසරණ මිනිස්සු. අපි අර කිරි කපලා අර එදා වේල හොයාගෙන කකා ජීවත් වුණා. එදා ඊට පස්සේ මට මගේ රස්සාවක් දුන්නේ නැහැ ඊට පස්සේ ඒගොල්ලෝ. මා හොරෙක් කියලා ගන්න දාලා. ඒ වගේ අපවාදයක් ආවා. ඔව්. මට හොරෙක් කියලා මේ ඒගොල්ල කිරි කපන්නත් එපා කෝවත්තේ. ඒ වගේ කවුරුත් ඒ උනාට ගන්නේ හෙව්වේ බැලුවෙන්නේ නැහැ. හුවෙන්නේ. ඉතින් වැරද්දක් නේ. උසාවියට ගිහිල්ලා වැරදිකාරයෙක් වෙලා නේ අපි. ඒක නිසා වෙන්නේ නැති ඉතින් කිසිම කෙනෙක්. හේගු වෙලෙවි නැති අපි ගැන. දැන් වෙන වෙලාවල් වලට නම් ඕන් තරම් ඉතින් අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන. අයි හිටියනේ අධිකරණ උන. ඒ වෙලාවක අවුරුත් ඉදිරිපත් වුණේ නේ. අපේ සල්ලි වලින් තමයි අපි යන්තම් උසාවි ගිහිල්ලා නඩු කියලා ඇප දීලා ලොකු ගිය තමයි දෙකෝ ඉතින් කරපු වැරද්දට. කී වාරක් ගෙන්නවද? මට මතකයි කියලා 5-6 සැරයකට වැඩි ගියා. උසාවියට. ඔව්. පස් පාරක් විතර උසාවියට ගියා. 6 සැරයක් වගේ ගියා. ඔව්. හොරණ අධිකරණය. අධිකරණය. පස් ගමනක් ගියේ එම මාසෙමද නැත්නම්? නෑ 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 අවුරුද්දක් එකමාරක් විතර වගේ තිබුණා නඩුව. මේ නඩුව? ඔව්. එහෙම එකපාරට නෙමෙයි මාස දෙකෙන් තුනෙන් පහෙන් හය එහෙම එහෙම දිගට දිගට ගියා. රුපියල් 400ට වඩා වියදම් වෙන්න තියෙනවා. 400ට වඩා කියන්නේ ඉතින් ඒ වෙලාවේ අප දෙන්නම රුපියල් 5000ක් ගෙව්වා අපි. අප මුදල්. අප මුදල්. ශරීර අපද? ඔව්. මුදල් අපද? මුදල් අප. එක් අයකට 5000 ගන්න. ඒක මට හරියට මතක නෑ. දෙන්නටම 5000. දෙන්නටම 5000. ඔව්. ඊට පස්සේ මේ නීතිඥවරුන්ටත් ඔබ ගෙවන්න ඇති. ඔව් ඉතින් ගෙවන්න ඕනේ නේද ඒගොල්ලන්ට. මට එච්චර මතක නෑ ඒ දවස්වල. රුපියල් 1000ක් වගේ. රුපියල් 1000ක් වගේ මතක. ඔව් ඔව්. ඒ නීතිඥවරයාම දිගටම කතා කරා. දිගටම කතා කරා. ඔව්. ඒ මහත්මයා මේ ඔබ වෙනුවෙන් පිණිස සිටියා. පිණිස සිටියා. ඔව්. කොස් ගෙඩි දෙකක්. අද වෙනකොට කොස් ගෙඩි දෙකට මෙහෙ ගත්තොත් එම කොස් ගෙඩියක් රුපියල් 200ක් ඇත්තම ගන්න රුපියල් 200ක් විතර වෙයිනේ. ඒ වගේ තමයි මම හිතේ උසාවියෙන් ඒ මුදල තමයි මගේ හිතේ මේ රුපියල් 400ක් වෙනුවෙන් රුපියල් 10000කට වැඩියෙන් ඔබ වියදම් කරා. ඔව්. ඒ වගේම ඔබට අපවාදයක්. ඒක අර මානසිකව වැටුණා. මානසිකව වැටුණා. ඒක තමයි උනේ. මට වැඩි අයියා පිරිමි කෙනෙන්නේ. ගමේ දැක්කත් මිනිස්සු
කිව්වද මේ කාරණේ මේ නැහැ ගමේ මිනිස්සුන් එහෙම මුකුත් මට කිව්වේ නැහැ ඒ මිනිස්සු හැමදෙසිම කිව්වේ මොහේ අපිට තිබුණනේ අපේ වතුලත් ඕන්තරම් තියෙනවනේ ඉතින් මොන බොරු වැරද්ද මේකලේ මේ මිනිස්සුන් මොන එන ගන්න වැරද්ද කී කියා කිව්ව මිසක් අපිට මිනිස්සු මුකුත් කිව්වේ නැහැ මිනිස්සු දන්නවනේ ඉතින් අපි හොරකම් කරන අය නෙමෙයි කියලා කවදත් ඇයි ඒ වෙලාවේ ඇත්තටම හිතුණේ මේ කොස් ගෙඩිය කඩන්න ඕනේ කියලා අනේ මන්ද වෙලාව වෙන්නේ නැති එහෙම ඇත්තටම මං කාගෙවත් එහෙම කරලත් නැහැ ඒකේ අර හොඳ ලොකු මදුළු හොඳයි කොස් හොඳ කොස් බිම් වැහලා සතු කාල බිම් වැහලා ඇටත් එහෙම තිබුණා මං කොයි මේකින් අරන් ගියා නම් හරි අපේ ගස්වල තිබුණා උඩහා ලොකු රූස ගස් ඒවයි කඩන්නත් අමාරුයි අර කිරි කපලා ගෙදර ගිහින් ටක් ගාලා මේ ඉවර කරගන්න ඕනේ ඉඳි ඉතින් කඩලා ගත්තා කියා පොඩි ආසාවක් ආවා කොස් ගන්න ඕනේ කියලා කොස් ගන්න ඕනේ කියලා අයියා දැන් මොකද මේ කාරණේ පිළිබඳව මොකද කියන්නේ නෑ ඉතින් අයියා එච්චර ඉතින් ඊට පස්සේ අපි ඒක ගණන් ගත්තේ නෑ ඉතින් ඒ මිනිස්සුර කැමති නන්නේ নানা ආකාර මිනිස්සු ලෝකේ රටේ ඉන්නවනේ ඉතින් ඒ අතර තවත් එක්කෙනෙක් කියලා තමයි ඉතින් අපිට හිතන්න තියෙන්නේ ඔන්න ඔහම තමයි මානෙලක්ක කොස් කඩන්න ගිහිල්ලා උණු ඇබැද්දිය හැබැයි රටම මේ මේ පිළිබඳව ඇහැ අරගෙන කතා බහට ලක් වුණා රට නම් කතා කළා කියලා මට විශ්වාසයක් තියෙනවා රටේ ගම් ප්‍රදේශවල හැමෝම කතා කළා ඉතින් ඒ වුණාට අපි වෙනුවෙන් පෙනී හිටින කවුරුත් හිටියේ නෑ කතා කළා පමණයි කතා කළා විතරයි මං දැක ඒ වෙන විට විපක්ෂයේ උදවියත් මේ කොස් ගෙඩි දෙක අරන් ආවා වේදිකාවට ඔව් ඒ වගේ කවදත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේවල් වලට යොදා ගන්නවනේ කොස් ගෙඩි දෙක කඩලා දුක්කින්දි කවුද කියලා කවුරුත් හොයලා බැලුවේ නෑ උසාවිත් මාවෙන දේශපාලකයෝ කවුරුත් මාවෙන කිසි කෙනෙක් ගමේම ඉන්න කෙනෙක්වත් ඇවිල්ලා ඇහුවේ නෑ ඉතින් මම කියන්නේ මගේ වැරද්ද මේ වගේ දෙයක් ආවරණය කිරීම පිළිබඳව ඔබගේ මොකද අදහස? ඇත්තට මම හැමෝම දැනගත යුතු දෙයක් නෙවෙයිද? ඉතින් වැදගත් මේ රටේ ලෝකේ මිනිස්සුන්ට මොනවාද මේ සිද්ධ වෙන්නේ කියලාවත් දැනගන්න. දැන් ඔබට දරුවොත් ඉන්නවා. ඔව්. දරුවෝ මොකද කියන්නේ? ඒක ලොකුව මොන ලැජ්ජ නැති වැඩක්ද මේ සිද්ධ වුනේ කියලා. ඉතින් ඇත්තටම ලැජ්ජයි. පොලිසිය රැයක් ඉදිනකම් මං හිතේ අපරාධ බොරුවට. ඒ වෙලාවෙත් මාව උන්නන් සමත මණ්ඩලයට දාලා උිට වැඩි සිද්ධි සමත මණ්ඩලයට දාලා මේව කරගන්න ඕනේ. උසාවියටම දැම්මා. දැන් ජනතාව කියන්නේ තෝරු මෝරු තාම නිදැල්ලේ අහිංසක මිනිස්සු මේ වගේ පොඩි වැරද්දකටත් අධිකරණයට අරන් යනවා සමහර විට අපි දැකලා තියෙනවා අධිකරණයේ ගෞරවනීය විනසුරුවන් විසින් මේ නිලධාරීන්ට දොස්ත පවරනවා අර නීතිය කියන එක පැත්තක හෘද සාක්ෂිය කියන එක තව පැත්තකනේ ඉතින් විනසුරු මාස් නීතිය රණුව මගේ මට දඩ ගැහුවා නමුත් හෘද සාක්ෂි රණු එතුමා කිව්වා කොස්පොලොස් අපේ වතුර තෝන් තරන් අහගෙන මොන වෙලාව ගෙවිලා අරයන්ට එන්න කියලා. එහෙම වචනයක් එතුමා කිව්වා ඒ වෙලාවේ. නීතිය පසඳ ලීමේදී ඇත්තරම ගෞරවනීය අධිකරණේ ඒ වගේම ගෞරවනීය විනිසුරවරු තමත් නිවැරදි තීන්දුව තීරණය ගන්නවා. ඒ කියන්නේ අපි ඇත්තරම ගෞරවනීය අධිකරණයට ස්තුතිවන්ත විය යුතුමයි. මොකද නීති සම්පාදනය වෙලා ඉවරයිනේ. ඒ වෙච්ච සම්පාදනය වෙච්ච දේවල් නීති යනපනත් මේගොල්ලෝ ක්‍රියාත්මක කරන්නේ. ඉතින් කොතන හරි වැරද්දක් තියෙනවා. පොතේ තියෙන නීතිය තමයි ඒතුවල්ලා ක්‍රියාත්මක කරන්නේ. දැන් මේ වගේ දෙයක් වුණාම ආපෝ පොඩක් මේක අහනකොට ඔබගේ ඇස්වල කඳුළු දැක්කම අනිවාර්යෙන්. මම දැක්ක ඇස්වල ඔබේ කඳුළු දැක්කම අනිවාර්යෙන්. මේ වගේ අපෝ දුකයි තින්. මේ අදාළ සිදුවීම සිදුවෙලා තියෙන්නේ මේ වත්තේ. මා හිතන විදිහට සහ ප්‍රදේශවාසීන් පවසන විදිහට දැන් මේ වත්ත ඔහු විසින් වෙනත් පුද්ගලයෙකුට පවරලා තියෙන්නේ. නමුත් මේ ප්‍රදේශය ඔබට පේනවා ඇති මේ මම ඉන්න තැනත් ඕනතරම් කොස් ගස් තිබෙනවා. මේ කොස් ගස් මේ වන විට තාමත් පොළොස් හැදීගෙන එනවා. ඉතින් මේ බත් ගසක් මේ ප්‍රදේශවල ඕනතරම් කොස් ඒ කාලවලට බිමට කඩාගෙන වැටෙනවා. නැන්ද කොහරි යන ගමද මේ පාරේ? මේ අර පොලිසිය මහත්තයා ගෙදර මේක දිසර. ආ ඔව්. දැන් අර කොස් ගෙඩි දෙක කඩාගෙන තියෙන මේ වත්තෙන්ද
අර පොලිසිය මේ මහත්තයා වත්ත මේකද? ඔව්. දැන් මේ මහත්තයා මේ වත්ත විකුණලා? ආ එහෙම තමයි ආරංචි. එහෙම තමයි. දැන් මේකේ තිබිලන අර මානෙල් සහ තිලකරත්න දෙන්න කොස්ගිරි දෙක කඩා ගන්නනේ නේ. මේකට උසාවියන්නේ මේ වත්තෙන්නේ නේද? මේ හැම වත්තකම ඕන තරම් කොස් තියෙනවා. තියෙනවා. මේ මගේ වත්ත. මේ ඔබතුමීගේ වත්ත. මේ සිදුවීම මතකද? මම ඒ දවස්වල හිටියේ නෑ මේ ගෙදර මේ මගේගේ. ආ හා හා. මම හිටියේ නෑ මං අක්කලා ගෙදර ඉඳි. සිදුවීම අහලා බං. ඇහුවා ඇහුවා. මේ 72 නේ නංගිලා ඉන්නේ. 72. එයාලා මේ අරක තමයි මේ කොස් මේ මේ කියන්නේ මේ මොකද්ද කිරි කැපුවේ. මේ වත්ත තමයි කිරි කැපුවේ. කිරි කපලා මේ මේ වැට තියෙන්නේ මේ වැටේ තිබුණු වැට මායිමේ තිබුණු කොස් ගහක කොස් ගෙඩි තිබිලා තියෙනවා. තිබුණලු මම හිටියේ නෑ ඉතින් මම මේ ගෙදර හිටියට මං එදා ටික අක්කලා ගෙදර ඉඳියේ. දැන් මේ පොලිසිය මහත්තයා ජීවතුන් අතර නැද්ද? නෑ කියලා තමයි මට මම දැන් මේ මේ ගෙදරට මායි මගේ මහත්තයා විතරයි ඉන්නේ. අපි එන්නේ මාස 3කට සැරයක්. දුවලා දෙන්නයි ගෙවල් දෙකේ තමයි අපි ඉන්නේ. දැන් මේ සැරේ ආපු වෙලේ මහත්තයා කිව්වා මේ මෙහෙම කිව්වා කියලා පොලිසිය මහත්තයා මේ නැති වුණා කියලා. නැති වුණා කියලා. නෑ දැයොත් හරි කම්පා වෙනවා මේ කොස්කිඩ දෙක්කට පොලිසිය ගියා කියලා. ඒ ඇත්තට මම හරි කම්පා වුණා මං ඒ දවස්වල හිටියේ මීගමුයි. මේ මම මගේ මහත්තයාගේ අක්කා ගෙදරට ගිහින් ඉඳි. මං හරි දුක්කු නෑ ඉතින් කොස්ගෙඩියකට මෙහෙම කළේ කියලා. අපි මේ බලන්නකො අපේ ඕන් තරම් කොස් තියෙන මේ කඩාගෙන යන්න කියලා තියෙන ඕන කෙනෙකුට. අපි කොස්කිඩ දෙක කඩන යන්නද? කඩන යන්න කඩ කියන්නේ. ඉතින් මේ වගේ කාරුණිකයි හැමෝම ඉතින් මම දන්නේ නෑ මොකද්ද හේතුව සහ හේතු කාරණාව මොකද්ද සමහර විට මේ කොස් කඩපු අයගෙත් පොඩි වැරද්දක් තියෙන්නේ නැතිද දන්නේ නැහැ. මෙහෙමයි මේ අපි සාමාන්‍යයෙන් ළමයෙකුට උනත් උගන්වන්නේ අහලා මලක් කඩන්නත් අහලා කියලානේ. ඔව්. නමුත් ඉතින් එයාලා මේ කිරි කපන ගමන් කඩලා තියෙනවා. ඉතින් පොලිසිය මහත්තයා නීතිය පැත්තෙන් නීතියෙන්මනේ වැඩ කරන්නේ. ඒක නිසා එයාට කේන්තියක් නැති. ආවහම. කේන්තියක් නැති. ඔව් දැන් මේ බලන්නකො මේ ගේට්ටුව එයා දාගෙන මේ අන්තරාවයි කියලා ගහලා. අන්තරාවයි කියලා. කාටවත් ඇතුළු වෙන්න එපා කියලා. පා කියලානේ ගහලා දෙනවා යන්න. හරි නීති නීති රීති රෙගුලාසි තියෙන්නේ නැති. තියෙන්නේ නැති. ඔව් වයිසි මහත්තයෙක්. ඔව් වයිසි මහත්තයෙක්. එයාලා ඉතින් හරි හොඳ මිනිස්සුයෝ. ඉතින් අර අරකේ කිරි කපන්නේ. ඉතින් මමන් ගෙදර ආවම මට ඒ නංගි කිව්වා අනේ අක්කේ බලහම් මේ හැම දෙයක් කළා. උඹලා ගෙදර මම ඇත්තටම මං ගෙදර හිටියනේ. ඉතින් අපේ මේ ගස්සලෙන් එළමෙන්ට කඩයි යන්න කියනවා. ඉතින් අපි හැම කොස් ගෙඩියකට එහෙම යන්නේ නැහැ ඉතින්. ඔබ කියපු විස්තරෙත් පොඩ්ඩක් මේකට එකතු කරාට කමක් නැහැනේ. කමක් නැහැ ඉතින් හැබැයි මම හිටියේ නැහැ ගෙදර. ආනේ. දැන් ඒ නංගිලා ඇවිල්ලා වතුර ටිකක් ඉල්ලන්නේ තේ ටිකක් ඉල්ලන්නේ මගෙන් තමයි අතනින් මෙතනින් කතා කරලා මට කතා කරලා ඉල්ලනවා. මේ යාලා හරි හිතවත් හරි හොඳ ළමයි. මේ සිද්ධිය වෙන වෙලාවේ මම ගෙදර හිටියේ නැහැ. මේ ගෙදර හිටියේ නැති එකයි තිබුණේ. හරි. එහෙනම් බොහොම ස්තුති ඔබතුමියට. අපිට අතරමඟ හම්බ වෙලා මේ කරුණ ටික කිව්වට.